SL Movie Plus අපේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා බලලා නැති films, TV series ගැන දැනගන්න අපිව දැන්ම subscribe කරන්න. අද අපි කතා කරන්න යන්නේ ලෝකේ හොඳම චිත්‍රපටිය ගැන. Welcome to Shawshank. I'm Mr. Norton, the warden. You are convicted felons. ඇත්තටම හොඳම එක කියලා චිත්‍රපටිය නම් කරන්න බෑ. මොකද ඒක එක එක්කෙනාට සාපේක්ෂයි. මට හොඳ එකක් ඔයාලට ඔයාලා එච්චර කැමති නැති වෙන්න පුළුවන්. ඒ දහස් ගාණක් චිත්‍රපටිය අතුරින් ලෝකේ තමන් බැලුව හොඳම චිත්‍රපටිය කියලා වැඩිම දෙනෙක් නිර්දේශ කරලා දෙන චිත්‍රපටිය ගැන තමයි මම අද කියන්න යන්නේ. මේකේ නම Shawshank Redemption. මේකට ලැබිලා දෙන IMDb අගය 9.3. ලක්ෂ 21කට අධික ප්‍රමාණයක් මේකට වෝට් කරලා තියෙනවා. මේක 1994 නිකුත් වුණු චිත්‍රපටියක්. එච්චර පරණ ෆිල්මයක් වෙලත් 2019 වෙද්දි ලිස්ට් එකේ පළවෙනි තැන අරන් ඉන්න මේ චිත්‍රපටියට තාමත් පුළුවන් වෙලා තියෙනවා. 1994 කිව්වහම ඔයාලට හිතේ මේක පරණ හින්දා බලන්න හිතෙන්නේ නැති වෙයි කියලා. තව කම්මැලි හිතෙත් දන්නේ නැහැ කියලා. ඇත්තටම මේකේ රූප රාමු අද කාලේ නිකුත් වුණු ෆිල්ම් එක තරම්ම ක්වොලිටි එකෙන් තියෙනවා. එක විනාඩියක් අතරින් නැතුව මුළු ෆිල්ම් එකම ගොඩක් ආසාවෙන් ඔයාලට බලන්න පුළුවන්. අපි දැන් මේක කතාව පැත්තට යමු. මේකේ ප්‍රධාන චරිතය ඇන්ඩි. මේ ඇන්ඩිගේ කතාව එයාගේ යාළුවා වෙන මැට් අපිට කියන විදිහට තමයි මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ. කතාව පටන් ගද්දි ඇන්ඩි බැංකුවක වැඩ කරන්නේ. මෙයා ගොඩක් දක්ෂ කෙනෙක්. මෙයා තමන්ගේ බිරිඳ එක්ක හිටියේ අනියම් සැමියාවයි වෙඩි තියලා මැරුවා කියලා ඒකට වැරදිකාරයා වෙලා ඉරගෙදරට යන්න නියම වෙනවා. ඇත්තට මේක මෙයා කරත් නැතත් ඒකට වැරදිකාරයා වුණ හින්දා ජීවිතාන්තය දක්වාම ඉරගෙදරට යන්න මෙයාට සිද්ධ වුණා. මෙයාට යන්න සිද්ධ වුණේ එංගලන්තයේ ඉන්න භයානකම අපරාධකාරයෝ ටික ඉන්න Shawshank කියන හිරගෙදරට. මේක ඇත්තටම ඉන්නේ මිනිමැරුම් ලොකු ලොකු මංකොල්ල කෑම් වලට සම්බන්ධ තදයෝ ටික. ඉතින් අලුතෙන් හිරේට ගියාම වෙන දේවල් දන්නවනේ. අවුරුදු 10 15 තිස්සේ හිරේ ඉන්න ගොඩක් අසහනකාරයන්ගෙන් බේරෙන්න ඇන්ඩිට ලොකු ගේමක් දෙන්න වෙනවා. මේ අතරතුර තමයි මම අර මුලින්ම කිව්ව ඇන්ඩිගේ යාළුවා හම්බෙන්නේ. එයාගේ නම මැට්. අපි කවුරුත් දන්න මෝගන් ෆ්‍රීමන් කියන නළුවා තමයි මේ චරිතේ රඟපාන්නේ. ඇන්ඩි ඉරේ හිටියට අනිත් අය වගේ නෙමෙයි. මෙයා ටිකක් නිදහසේ තමන් කැමති දෙයක් කරගෙන ජීවිතේ විඳින්න උත්සාහ කරනවා වගේ අපිට පේනවා. මෙයා බැංකුවක වැඩ කරපු එක්කෙනෙක් ඉඳලා බන්ධනාගාරේ ඔය ගිණුම් වැඩවලටත් උදව් වෙන්න මෙයාට පුළුවන් වෙනවා. මම මේ කිවි කතාවේ ආරම්භයේ විතරයි. ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න කෙනෙක් හිරේ ඉදදි කරන ඒවා පෙන්නලද මේකේ ලෝකෙ හොඳම චිත්‍රපටිය වුණේ කියලා ඔයාලට හිතේ. ඒත් මං හිතනවා ඔයාලා කවුරු මේක බැලුවත් අවසාන වෙනකම් බැලුවාම මේක ඔයාලගේ කැමැතිම ෆිල්ම් ලිස්ට් එකේ මුල් සෙට් එකටම වැටලා තියෙයි කියලා. මොකද මේකේ මං කිව්ව ආරම්භයට වඩා ගොඩක් වෙනස් අවසානයක් තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ විශිෂ්ට සිනමා කෘතිය රසවිඳින්න කියලා. මොකද තව අවුරුදු ගාණක් ගියත් මේක පාස් කරලා ලිස්ට් එකේ පළවෙනියට එන්න ආවත් ඒ ස්ථානය නොකඩවා පවත්වා ගන්න තවත් චිත්‍රපටයකට ලේසියෙන් පුළුවන් වෙන එකක් නැහැ. ඉතින් තවත් ෆිල්ම් එකකින් අපි ආයේ හම්බෙමු. මේ වගේ ෆිල්ම්ස් ගැන දැනගන්න අපේ දැන්ම subscribe කරන්න.